සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම ඉෂාරා චන්ද්‍රසේකර මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉන්දු ශ්‍රී ලංකා අගමැතිවරුන්ගේ හමුව අද චීන කතහැර කොරෝනා ආසාදනය වූ කිසිවෙකුත් මෙරටින් හමු වී නැහැ සෞඛ්‍යංශ අවධාරණය කරයි පිපුරුණු ශාලාව සරසවියක් මැණිකින්නේ අනතුරෙන් තරුණයන් හතර දෙනෙකුට දිවි අහිමි වෙයි ට්විටර් හා ඉන්ස්ටාග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් මුලින්ම දේශීය පුවත් ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුවන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේළුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයද සිදු වූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදී. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමොක්ෂය දේශනා කළේද අද වැනි දිනක බව ඉතිහාසය සඳහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදු වූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදී. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සව් සහ වමත් සව් යන ශාසනික තනතුරු පිරිනමීමද නවම් පොහෝ දිනකදී සිදුව තිබෙනවා. නවම්පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවන ප්‍රස් සජීව වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ පන්නිපිටිය ශ්‍රී දෙවුරම් විහාරස්ථානයේ සිටයි. ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා. ප්‍රධාන ධර්මදේශනයේ පවත්වනු ලැබුවේ පූජ්‍ය දියතලාවේ පියදස්සි ස්වාමීන් වහන්සේ විසිනුයි. සාමණේර හිවිවරුන්ට දිරි දීමේ අරමුණින් ලක්කන ගුවන්විදුලිය සෑම පොහෝ දිනකම සංවිධානය කරනු ලබන ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේද පන්නිපිටිය ශ්‍රී දෙවුරම් විහාරස්ථානයේදී. 88 වන වරට පැවැත්වූ මෙම වැඩසටහනේ අනුශාසනාව පන්නිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය ගැමුණුපුර සෝමවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා. සාමණේර භික්ෂුන් වහන්සේ සඳහා දහම් පුස්තක ඇතුළු පරිෂ්කාර පූජා කිරීම හා උන්වහන්සේගේ දෙමාපියන් වෙත මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඇතොත් මාදක් වත් පෙර වැඩ තත් ඒ සීත කත් සැපත් නොම වේදමොක් පුරසැපත. ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර මහතා සමග සාකච්ඡා පැවැත්වුවා. අග්‍රමාත්‍යවරයා අද දිනේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහතුන් සමගද ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා සමග සිදු කළ සාකච්ඡාවේදී සංවර්ධන ව්‍යාපෘති සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනපති අගමැති අතර හමුවේදී දෙරට අතර සම්බන්ධතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික සහ සංචාරක යන අංශ පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. වෘත්තීය පුහුණු සහ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. චීන ජාතික කාන්තාව හැර නව කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු මෙතෙක් මෙරටින් හමු වූයේ නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ස්ථාන කිහිපයකින් සැක පිට කිහිප දෙනෙකු රෝහල් කරා යොමු වී තිබුණද ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට සොයාගෙන නැහැ. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වන විට 34,546 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි චීනෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පමණක් පුද්ගලයින් 1280 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඒ අතුරින් 1193 දෙනෙකුම හුබෙයි ප්‍රාන්තයේ වීම විශේෂත්වයක්. හොංකොං හා තායිවානයේද ආසාදිතයන් පිළිබඳ වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. හොංකොංහි ආසාදිතයන් 26 දෙනෙකු, මැකාවෝහි 10 දෙනෙකු හා තායිවානයෙන් 16 දෙනෙකු සොයාගැනුණා. කොරෝනා වෛරසයේ සාස්මට්ටමේ එකක් බවට සිංගප්පූරුව දැනටමත් අනතුරු අඟවා තිබෙනවා. එරටින් ආසාදිතයන් 33 දෙනෙකු සොයාගැනුණා. මතු ඇති තත්ත්වය හමුවේ චීනයේ සිට පැමිණෙන ඕනෑම අයකු සති දෙකක කාලයක් නිරෝධායන වැඩපිළිවෙලට යොමු කිරීමට හොංකොං රාජ්‍ය පියවර ගත්තා. චීනයේද වෛද්‍ය සේවා පුළුල් කර තිබෙනවා. ඇඳන් 1600කින් යුත් තවත් රෝහලක් චීනයේදී අද විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම නව කොරෝනා වෛරසය පිළිබඳ මුලින්ම හෙළිකල එම වෛරසයට ගොදුරුවීමෙන් මියගිය ලීවෙන් ලියැන් නැමැති වෛද්‍යවරයා කළ අනාවරණය හා ඔහුට ප්‍රතිකාර කළ ආකාරය පිළිබඳ විමර්ශන සිදු කෙරෙනවා. මෙම වෛද්‍යවරයා මිය යාම සම්බන්ධයෙන් ලෝපුරා දැඩි අවධානය යොමු වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පවත්නා සූදානම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වසංගත රෝග පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පවසනවා. අපි මේ රෝගීන් සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 14ක් හඳුනාගෙන තියෙනවා. මේ දක්වා ඒ රෝහල් වලට රෝගීන් 125කට අධික ප්‍රමාණයක් ඇතුළු වෙලා තියෙනවා. දැනට නැවති පරීක්ෂණට යොමු වෙලා ඉන්න රෝගීන් 18 දෙනෙක් පමණයි. රෝගීන් අපි ඇතුළු ගමන්ම පරීක්ෂණ වලට යොමු කරන්නේ නැහැ. ඒ හොඳට රෝගී ඉතිහාසයේ විමසු ලබන්න යම්කිසි අවදානමක් වෙන රෝගීන් අපි හඳුනාගෙන ඔවුන්ගේ සාම්පල පරීක්ෂාව සඳහා යොමු කරනවා. ඒත් මේ දක්වා එක් රෝගියෙක් පමණයි වෛරස් රෝගය ඇති මැණිකින්න මල්පාන ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රියානතුරකින් තරුණින් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වුණා. කැබ්‍රතයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ කොන්ක්‍රීට් ගල්ගොඩක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. එම අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයන් සිවුදෙනා මැණිකින්න රෝහල වෙත ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් ඔවුන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් ත්‍රිකුණාමලය, උහන සහ මහියන්ගණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. එම තරුණයන් වයස අවුරුදු 17ත් 19ත් අතර පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුර සම්බන්ධයෙන් මැණිකින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ශාලාව හමුදා කඳවුරු භූමිය තුළ සීතාවක පුරවරයේ ප්‍රථම විශ්වවිද්‍යාලයේ ඉදිකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාදුක්ක සිරි පියරත්න මධ්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාදුක්ක සිරි පියරත්න මධ්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දක්ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මීපේ තාක්ෂණ විශ්වවිද්‍යාල භූමියේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා හෙට පෙරවරුවේ මුල්ගල තබන බවයි. පාදුක්ක මීපේ ටෙලිකොම් සංස්ථාව SLT කැම්පස් එක අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යනවා. ලංකාවේ පැය 24ම පැවැත්වෙන විශ්වවිද්‍යාලය ලෙස අධි තාක්ෂණය පිළිබඳ උපාධි ප්‍රදානය කරන ආයතනයක් තිබෙනවා. ඒ ආයතනයේ ජාත්‍යන්තර ශිෂ්‍යෝත් පැමිණෙන නිසා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මේ ප්‍රදේශයට ලබා දීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග මුල්ගල් තැබීම ඉරිදා උදේ 9ට සිද්ධ වෙනවා කියන ටිකක් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමතියි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ශාලාව බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වුණා සීතාවකපුර පළවෙනි විශ්වවිද්‍යාලය ලෙස මේ ශාලා භූමියේ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්නට අපි කටයුතු යොදනවා කියන ටිකක් මම මතක් කරා. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර තිබෙනවා. අයදුම්පත් භාර ගැනීම ලබන 20 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ. රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි එය ක්‍රියාවට නන්වා ඇත්තේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගිය දෙසැම්බර් 31 වනදාට පෙර සම්පූර්ණ කර තිබීම ප්‍රධාන සුදුසුකම් වනවා. එදිනට වයස අවුරුදු 35ට නොවැටි රැකියා අපේක්ෂකයින් අයදුම්පත් ඉදිරිපත් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ස්ථිර පදිංචිකරුවෙකුද විය යුතුයි. මෙම වසරේ ජනවාරි පළමුවනදාට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සහතික කිරීමද අත්‍යවශ්‍ය වනවා. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් ලබන 20 වනදාට පෙර රැකියා විරහිත උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020 ආයතන කළමනාකරණ හා සම්බන්ධීකරණ අංශය ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 යන ලිපිණයට යොමු කළ යුතුයි. තෝරා ගන්නා රැකියාලාභියෙකුට වසරක පුහුණු කාලයක් තුළ රුපියල් 20,000ක මාසික දීමනාවක් ලබා දෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක කාලයක් සේවය කිරීම අනිවාර්ය වනවා. පසුගිය රජයේ අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය වත්මන් රජය ග්‍රාමීය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ඇති බව පොළොන්නරුවේ බැඳිවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා. සුභපැත හැසසු එක් වෙනවා වත්මන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් අර අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය රජය වෙන් කරලා තිබ්බ මුදල් ටික ඔක්කොම එකට කරලා තමයි ඔය ගම් වලට බෙදලා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම එදා කතා කරපු සහන මල් මාර්තු මාසෙ ඉඳලා දෙන්න දැන් වැඩ සැලසුම් කරගෙන යනවා. ඒ වගේම උපාධිධාරීන් සියලුම උසස් ජාතික ඩිප්ලෝමා සමත් වෙච්ච අයටත් ඒ රැකී රක්ෂා ටික ලබලා දෙන්න කටයුතු කරනවා. උසස් පෙළ සමත් දරුවෝ වෙනුවෙන් ගුරු සහායක පත්වීම් 50,000ක් මම හිතනවා ඒක මහමැතිවරණයෙන් පසු ක්‍රියාත්මක වෙයි. ඒ වැඩ පිළිවෙල කරා විහාරස්ථාන වලට දෙන්න තියෙන සංස්කෘතික අරමුදලේ මුදල් සම්පූර්ණයෙන්ම අවසන් කරලා මොනවා කරලාද කියන එක දන්නේ නැහැ. සාමි සංස්කෘතික අරමුදලත් නැවත ගොඩනගලා විහාරස්ථාන වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් කරන්න ඕනයි කියන එකත් අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සිහිපත් කරයි කියන එක විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින් දරුවන් ක්‍රීඩාව සඳහා වැඩි වශයෙන් යොමු කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතා පවසනවා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විදුහල්පතිනි HAH ජයවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබුණා. විචිත්‍රවත් උළෙලක් ලෙස මේ පැවති අතර තූරිවාදක කණ්ඩායම් සහ ශිෂ්‍ය භට කණ්ඩායම්වල ඉදිරිපත් කිරීමද ඊට ඇතුළත් වුණා. ගාල්ල සංගමිතා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. විවිධ අංශයන්ගෙන් විශේෂ දක්ෂතා දැක්වූ සිසුවියන්ට ත්‍යාග සහතික හා සම්මාන ප්‍රදානය කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගලිකා විජේසිංහ මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා. සීදුව අම්බලන්මුල්ල ශ්‍රී ජෝතිරත්න කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලද පසුගියදා පැවැත්වුණා. මොටරත දහවන ශූර නිලන්ත මාලගමුව, කායවර්ධන ශූරයින් වන ලෝෂන් පුෂ්පරාජ්, නිරංජන් අබ්බේසේකරන මහතුරුන්තුළු පිරිසක් මීට එක්ව සිටියා. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය එක්ව දිවයින පුරා රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු අවස්ථාවන් සලසා දීමේ අරමුණෙන් සිදු කෙරෙන විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ වුණා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා බස්රථයකින් ගමන් කරමින් තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු පාඨමාලාවන්ට ඇතුළත් වීම සඳහා දැනුම සහ අවස්ථාව ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. දෙවුන්දර ප්‍රදීපාගාරයේ අසලින් බස්රථය ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක් වුණා. කොටපොළ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ දරුදරියන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. සුබ දවසක්. www.ipnnews.lk